තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා උතුරු උතුරු මැද සබරගමු මධ්‍යම කඳුකරේ බටහිර බෑවෙන් පැත්ත ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ වැසිවල තියෙන විශේෂත්වය තමයි ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ඇති වෙනවා. తాවකාලිකව තද සුළං එම අවට ප්‍රදේශවල ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව මන්නාරමේ ඉඳන් කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතීරයත් ගාල්ලේ සිට හම්බන්තොට හරහා මඩකලපු දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතීරවලත් තරමක තදවැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නොවැම්බර් මුල් සතිය දක්වාම මේ සවස් භාගයේ ඇතිවෙන වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් පවතී කියලා තමයි අපිට කියන්න පුළුවන්. මේ අතර තදවැසි සමග ජලාශ රැසක වාන්දුරට විරුද්ධ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙන්ම නායම් සහ අනතුරු ඇගවීමේ නිවේදන කෙරෙහි ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. නායම් නිවේදනය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කුරුවිට රත්නපුර බලංගොඩ ඉඹුල්පිය ඔපනාය කියන ප්‍රදේශවලට කළුතර දිස්ත්‍රික්කයේ බුලස්සිංහල අගලවත්ත වලල්ලා විට පාලින්දනුවර දොඩංගොඩ ඉංගිරිය මතුගම හොරණ බේරුවල ප්‍රදේශවලට විමසිලිමත් වීමේ නිවේදනයත් එකම කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තර දරණීගල බුලත්කොහපිටිය කෑගල දෙහිඔවිට ප්‍රදේශවලට විමසිලිමත් වීමේ නිවේදනයත් නිකුත් කළා තිබෙනවා. එකම දෙහිඔවිට ප්‍රදේශයට අවදානම් නිවේදනය පවා නිකුත් කළා තියෙනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින්. සියලු ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් 1117 පුරාම විවෘතයි